නගරාධිපති තුමිය මාධ්‍ය වාර්තා පළ වෙනවා ඔබ ධුරෙන් ඉවත් වෙනවා කියලා. ඒක ඇත්තද? නගරාධිපති ධුරෙන් ඉවත් වෙනවා කියලත් නැහැ. මම ඉවත් කරන්නත් නැහැ. මොකද මම මැතිවරණයකින් මහජන ඡන්දෙන් තෝරාපත් වෙච්ච නගරාධිපතිවරියක්. මම ඉවත් කරන්න බැහැම. එහෙම ලේසින් ඉවත් කරන්න බැහැ. එතකොට දේශපාලනෙන් ඉවත් වෙනවා කියන්නේ? මේ සැරේ මම ඒ හේතුව නිසාම තමයි මහමැතිවරණයට ඉල්ලන්නේ නැත්. මම ජාතික දේශපාලනයෙන් අයින් වෙන්න තීරණය කළා. තරුණ පරපුරට අපි අවස්ථාවක් දී යුතුයි කියලා. නමුත් මම විශේෂම කාන්තා ක්‍රියාකාරිනියක් හැටියට කාන්තා හඬනම් දේශපාලනේ හිටියත් නැත්තත් මම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා. මම විශේෂම නගර සභා හරමට තව අවුරුදු දෙකක් නගර සභාවේ නගරාධිපති වී හැකි කාලයක් තියෙනවා. හැබැයි ඔබතුමියගේ පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවන්න යනවා කියලා ආරංචි. එහෙම ඉවත් කරන්න සමහරු කටයුතු කරනවා. ওই පක්ෂ දෙකට බෙදලා සමහරක්ව පන්නලා සමගි ජන බල මෙහෙමක් කෘත්‍ය අධිකාරී මණ්ඩලේ හරහා හදවලා විවිධ ප්‍රශ්න ඇති කරපු කණ්ඩායමක් වෙන ඔයාලට ඕනේ මාවත් පන්නගන්න ඒක ලේසියෙන් කරගන්න බෑ. මගේ සමාජිකත්වයේ අත්හිටුවන්න කිසිම හේතුවක් නැහැ. එහෙම හේතුවක් අවස්ථාවක් මම දීලත් නැහැ. මම මේක කඩේදු කළත් නැහැ. ඒක නිසා කාටවත් මාව ඉස්ස ජාති පක්ෂෙන් පන්නන්න බෑ. දැන් පක්ෂයේ තියෙන ක්‍රියාකාරීත්වය ගැන කලකිරීමින් ඉන්නේ. කලකිරෙන්න තියෙන සාධක තියෙනවානේ. අද මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ප්‍රබල හැම දිස්ත්‍රික්කයේම ගත්තත් ප්‍රබලිය ටික ඔක්කොම සමගි ජන බල මෙහෙයුම කියන ලාංඡනයට තියෙන තරඟවදිනකොට එක්සත් ජාතික පක්ෂයේ අලිය ලාංඡනෙන් තව කෙනෙක් තරඟවදිනකොට මේ ලාංඡන නිසා පක්ෂ දෙකට කැඩෙනවා හිම දෙකට කඩන කවුරු හරි නායකතුමාවත් බිත්තියට තල්ලු කරන නායකතුමාවත් අසරණ කරානම් කලකිරෙනවා. ওই හේතු නිසාම තමයි මම මහමැතිතුමනි ඉදිරිපත් නොවෙන්නත් හේතුව. අපිවත් ඒ තරමට පත් කරන්න ප්‍රධානතම හේතුව තමයි මේ පක්ෂ දෙකට කඩන ත්‍රිසක් හිටපු නිසා. කවුද ඔබතුමිය කියන පක්ෂය විනාශ කරන කල්ලිය? මම මේවා කියන්න අවශ්‍යත් නෑ කියන්න මගේ හැම ගතියකුත් නෑ. හැට මෙහෙර මේවා කරලා මම ඍජුව කතා කරන කෙලින් කතා කරන ගෑණියෙක්. ඒ නිසා මම හිතන්නේ ජනතාව මේ වෙනකොටත් හොඳට තේරුම් බේරුම් අරන් ඉන්නවා. කවුද මේ පක්ෂ දෙකට කඩන කටයුතු කරේ? කාගේ වාසියටද? මොන හේතුවක් නිසාද කියන එක.